ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මංහිතන විවාද කරන පස්වෙනි වතාව මේක. මේක එක්තරා ආකාරයක දේශපාලන මෙරිගෝ රවුමක් වගේ විටින් විට විවිධ චෝදනා ඉදිරිපත් කරමින් ඉදිරියට යාම තමයි වෙන්නේ. මේකේ තියෙනවා එක්තරා ආකාරයකට සමාජයේ මේ පාස්කු වින්දිතයන්ට මේ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තියට නොවුනාය. ඒ පිළිබඳ විලාපයක් ඒ පිළිබඳ ප්‍රකෝපයක් තියෙනවා. මේක පසුගිය 2019-20 ජනාධිපතිවරණ හා මහමැතිවරණයේ තීරණයටත් බලපෑවා. මේ ඊළඟ ජනාධිපතිවරණ මහමැතිවරණ තීරණයටත් බලපාන්න පුළුවන් මට්ටමේ තත්ත්වයක් බරා ගමන් කරමින් තියෙනවා. ඒක ඉතාමත්ම කාලකණ්ණි තත්ත්වයක්, ඒ වගේම ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. මෙතන මේ වෙන සාකච්ඡාවේ සම්පින්නණයක් කරගත්තොත් මේ පිළිබඳ තියපු කොමිෂන් සභා වාර්තා, මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභා වාර්තා, මේ පිළිබඳ අධිකරණයේ තිබිච්ච කරුණු කාරණා පිළිබඳ කාරණා සියල්ල අරගත්තට පස්සේ අපට පේන්න තියෙන නොවිසඳිච්ච ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒක තමයි මේ තව්හිද් ජමාත් නැමැති ව්‍යාපාරය, ඒ ඉස්ලාමීය ආගමික කණ්ඩායම සහ රාජ්‍ය බුද්ධ්‍යංශය, හමුදා බුද්ධ්‍යංශය අතර පැවතිච්ච සබඳියාව කුමක්ද කියන එක. සාමාන්‍යයෙන් රාජ්‍ය බුද්ධ්‍යංශයකට යම්කිසි සංවිධානයක් ගැන තොරතුරු ලබා ගන්න පුජ්‍යලයක් ඇතුළට යවලා ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. නමුත් ඉන් ඔබ්බට ගිය දේශපාලන මෙහෙවීමක් මේ රාජ්‍ය බුද්ධ්‍යංශ සහ Order please. මුලාසනයට ගරු මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන්න පුළුවන්ද? මුලාසනය සඳහා ගරු KPS කුමාරසිරි මැතිතුමා සුදුසුයි, මම යෝජනා කරනවා. ඒක ඉස්තිරි කරනවද? බොහොම ස්තුතියි ගරු කුමාරසිරි මහතා. මන්ත්‍රීතුමා මුලාසනයට. ගරු මුලාසනාධිපති මන්ත්‍රීතුමනි, උතල මේ රාජ්‍ය බුද්ධ්‍යංශ සහ මේ තව්හිද් ජමාත් ව්‍යාපාරය අතර තිබිච්ච සැබඳියාව පිළිබඳ සැකමසු ස්ථාන ගණනාවක් මතුවලා තියෙනවා. ඒ වගේම මේ රටේ පූර්ව ගැටුම් ඒ ඉස්ලාමීය ආගමික ආයතන සමග, ඒ වගේම ඉස්ලාමීය ආගම බෞද්ධ සහ අනිකුත් සමාජීය කණ්ඩායම් අතර පූර්ව ගැටුම් යුගයක් අපි දැක්කා. 2010-12-13 ආකාරයට වර්ධනය වෙනවා. ඒ වගේම අපිට 2014 වාර්තා වුණා ISIS ව්‍යාපාරය සිරියාවේ ඉරාකේ යුධ ජයග්‍රහණ ලබා ගන්නවත් එක්කම එක්තරා ආකාරයක අන්තවාදී ක්‍රියාවලියකට ලාංකික පිරිසකුත් සම්බන්ධ වෙමින් තිබෙන බවට සාක්කි සාධක අපි වෙතට ආවා. ඒ වගේම ප්‍රචණ්ඩ ආකාරයට යම් කණ්ඩායමක් තව්හිද් ජමාත් ව්‍යාපාරයෙන් කැඩී බිඳී ගිහිල්ලා ප්‍රචණ්ඩ සන්නද්ධ ක්‍රියාවලියක් කරා යොමුමින් තිබෙන බවට නිශ්චිත සාක්කි 2017 ඉඳන් ආවා. ඒ වගේම ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීම සඳහා අවශ්‍ය කරන පුහුණුව, අව්‍යාහුද එක්රැස් කිරීම සහ ඒ සඳහා කරන පෙරසූදානම් පිළිබඳ නිශ්චිත සාක්කි 2018 ඉඳන් මතු වුණා. ඒ පිළිබඳ නිරීක්ෂණ විමර්ශන සිදු වුණාද, ඒ විමර්ශන සිදුවෙන ඒවා නොමගැවීම සඳහා තවත් බුද්ධිංශ ක්‍රියාකලාද කියන සැකය මේ සියලු විමර්ශන වලින් පැන නැගිලා තිබෙනවා. ඒ නිසා බුද්ධිංශ සහ විමර්ශකින් කොටින්ම කිව්වොත් රාජ්‍ය බුද්ධි සේවාව හා යුද හමුදා බුද්ධිංශයත් විමර්ශන කටයුතු කරපු රහස් පොලිසියත් අතර ගැටුමක් තිබුණද නොමගැරියද කියන කරුණු කාරණා මේ වාර්තා වලින් අපිට පේනෙන්න පටන් ගත්තා. ඒ වගේම වැදගත්ම දේ, නිශ්චිතව විදේශීය ඔත්තු සේවාවක් මගින්, දකුණු ඉන්දියානු ඔත්තු සේවාවක් මගින් නිශ්චිතව කරුණු දන්වා තිබියදී ඒ පිළිබඳව නිශ්චිත කරුණු පැහැදිලිව රාජ්‍ය බුද්ධ්‍යංශයට අවස්ථා ගණනාවකදී වාර්තා වෙලා තිබියදී, ප්‍රහාරය සිදුවෙච්ච දවසේ උදෙත් ඒ පිළිබඳව දැනුවත් තිබියදී ඇයි මේක වළක්වා ගැනීම සඳහා මෙහෙයුම් කළේ නැත්තේ කියන ගැටලුව බොහොම බරපතල විදිහට තියෙනවා. ඒ වගේම අවසානයේ මේ විනාශය සිද්ධ වුණාට පස්සේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ නිර්දේශ, ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ඇයි ක්‍රියාත්මක නොකළේ කියන ගැටලුව තිබෙනවා. අදටත් මේ රටේ පොලිස්පති හැටියට වැඩ කරන්නේ, මේ රටේ ප්‍රධාන නියෝජ්‍ය පොලිස්පති හැටියට වැඩ කරන්නේ ඒ ජනාධිපති කොමිෂමේ නිර්දේශ මගින් විනය ක්‍රියාමාර්ග ගත යුතුයයි යෝජනා වෙච්ච අය. ඒක තමයි මෙතන තියෙන බරපතල ඛේදවාචකය. ඒ වගේම
මේකේ තියෙන තවත් දේශපාලන ගැටලුවක් තියෙන. දැන්ඒ ගැටලුව අන්තර්ජාතික මට්ටමේ කලාපිය මට්ටමේ ගැටලුවක් බවට වර්ධනය වෙමින් තිබෙන. ඒක තමයි මේ පිටිපස්සේ මේ ක්‍රියාදාමය පිටිපස්සේ අන්තර්ජාතික එහමනැත්තං කලාපීය බුද්ධි සේවා අන්ස මැදිහත්වීමක් සිද්ධ වනාාද. ඒ බුද්ධි සේවාන්ස මැදිහත්වී මහරා ඉන්දියාවේ පොත්තු මැතිවරණ ලංකාවේ පොත්තු මැතිවරණවලින් වාසි ලබා ගැනීමේ ක්‍රියාවලයක් තිබුණාද කියන ගැටලුව. මම එකක් මෙතෙන්දි අවධාරණය කරන්න ඕනේ. තමිල් නාඩුව තුළ සහරාන් හසීම් සමග ක්‍රියාත්මක වෙච්ච අන්තවාදී සංවිධානය මේ පසුගිය වසරදි ගරුමන්තුවා පුතුමන්තම විනාඩි දෙකක් තියෙනවා. මේ පසුගිය වසරදිත් කොයිම්බටෝවල බෝම්බ පිපිරීමක් කළා. එක නිසා මතක තබාගන්න එම කණ්ඩායම තාමත් සක්‍රියයි. ඒ කණ්ඩායම තමිල් නාඩුවේ කරපු දේ අපේ රටෙත් අනාගතයේ සිද්ධ වෙන්න පුළුවන් නිසා මේ පිළිබඳ විචාරශීලීව විමර්ශනශීලීව සිටීමේ වැදගත්කම අපි අවධාරණය කරගත යුතු. ඒ නිසා අපි මතක තබා ගන්න ඕනේ තාමත් නිශ්චිත නැහැ 2019 ජනාධිපතිවරණයේ තීරණය සඳහා 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් වීමට ගත්ත තීන්දුව සමග මේ සිද්ධාමය බැඳී තිබෙනවා. පැහැදිලිවම ඒ බැඳී තිබීම පිළිබඳව නිශ්චිතකරණය කරගන්න එක අනාගත ආණ්ඩුවකට අනිවාර්යයෙන්ම බාරයි. විශේෂයෙන්ම අර ජනාධිපති කොමිසමේ නිරීක්ෂණ මත ක්‍රියා කරන්න. ඒ වගේම මොකද්ද අපි දැන් කළ යුත්තේ? වහාම කළ යුතු දේ තමයි මේ රටේ මේ බුද්ධ්‍යංශ විමර්ශනාංශ ස්වාධීනකරණය කළ යුතුයි. පොලිසිය පොලිස් ඇමතිගේ හෝ ආණ්ඩුවේ හෝ අතකොළුවක් විය යුතු නැහැ. රහස් පොලිසිය විමර්ශන කටයුතු කරන්න ඕනේ. පොලිස් සමිතිගේ දේශපාලන පිළිගැනීම් වලටවත් එහෙම නැත්නම් රජයේ දේශපාලන පිළිගැනීම් වලටවත් නෙවෙයි, රටේ අපරාධ මර්ධනය කළා නීතිය හා සාමය ස්ථාපිත කිරීමට. ඒ සඳහා මේ පොලිසියත් ඒ වගේම බුද්ධ්‍යංශත් ස්වාධීන කරලා සියලුම දෙනාට විවෘත වෙන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන ආකාරයේ බුද්ධ්‍යංශ සේවයකුත් ඒ වගේම පොලිස් සේවාවකුත් රටට අවශ්‍යයි. මේ රටේ සමාජයේ විතරක් නෙවෙයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි පාතාලයේ තියෙන්නේ. මේ රටේ දේශපාලනයේ පාතාල ලෝකයක් ක්‍රියාත්මකයි. ඒ පාතාලයේ මහමොලකරුවෝ විතරක් නෙවෙයි ගෝඩ්ෆාදර්ලත් ඩොන්ලත් ඉන්නවා. ඒ අය අද මේ දේශපාලනයේ විටින් විට මැතිවරණ කිට්ටු වෙනකොට ඒවා වෙනස් කිරීම සඳහා මෙහෙයුම් කරනවා. එකම ඡන්දයක්වත් තමන්ට නැතුව තමන්ගේ ඡන්දෙ විතරක් තියාගෙන මේ මෙහෙයුම් කරන පාතාල දේශපාලනයකුත් මේ රටේ තියෙනවා. ඒක අපි අවසන් නොකරන තාක්කල් මේ රට තුළ මේ පාස්කු ඛේදවාචකය වැනි ඛේදවාචක නැවත නැවත සිද්ධ වෙන නිසා මම හිතනවා ඊළඟට පත් වෙන ආණ්ඩුවට අවසන් කරමු. මේ රටේ බුද්ධ්‍යංශත් මේ රටේ විමර්ශනංශත් මේ රටේ ආරක්ෂකංශත් විශේෂයෙන්ම යුද හමුදා බුද්ධ්‍යංශත් ස්වාධීන රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවෙච්ච ආයතන බවට පත් කිරීමත් දේශපාලන පාතාල ලෝකය මෙතනින් අවසන් කිරීමටත් ලොකු වගකීමක් අපට තිබෙන බව ප්‍රකාශ කරමින් මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මම නිහඬව. බොහොම ස්තුතියි ගරු මන්තෝ.